විස විස ලෝක කුසලානේ 28 වෙනිදා කියන්නේ සුබ දවසක් නොවේ විශේෂයෙන්ම මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තිබුණු සුපිරි 12 වටේ තරඟ දෙකම වර්ෂාවෙන් සේදී ගියා මේ තරඟ දෙක වර්ෂාවෙන් සේදී ගියොත් ශ්‍රී ලංකාවට වෙන දේ පිළිබඳව අප මීට පෙර වීඩියෝවක ගෙනාවා ඒ තමයි පස්වන ස්ථානයට ඇද වැටීමට පුළුවන් බව ඉතින් සමහරුන් සුපුරුදු පරිදි කමෙන්ට් දාලා තිනවා නෙගටිව් කතා කියන්න එපා පොසිටිව් වියන් අරේ මේ කියලා කොහොමෝ නැති ඉතින් කියන්න තියෙන්නේ වෙන්න තියෙන දෙයක් තොරතුරු 90 කිව්වහම පේන කිව්වේ නැහැ සාස්තර කිව්වේ නැහැ වස්ති දැම්මේ නැහැ වෙන්න තියෙන දේ තමයි කිව්වේ මොකද මේ වන විට මේ තරඟාවලියට වර්ෂාව දැඩි ලෙස බාධා කරමින් තිබෙන බව ඉතින් රහසක් නෙවෙයි කාගේවත් සාස්තරයක්වත් කාගේවත් කොඩිවිනයක්වත් නෙමෙයි මේක තමයි සිද්ධිය ඉතින් එය තේරුම් ගන්නට බැරි සුළු පිරිසක් සිටිනවා කොහොමවත් ඒ ගැනත් මතක් කළා ඉතින් මම කලින් කිව්වා වගේම ශ්‍රී ලංකා කණ්ඩායම 28 වෙනිදා සවස් වන විට පස්වන ස්ථානය දක්වා පසුබසිනවා ඒ තරඟ ක්‍රීඩා කරලා එහෙම නෙමෙයි තරඟ ක්‍රීඩා නොකරම ඉතින් කොහොමවත් පැවැත්වීමට තිබුණේ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරඟ මේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉතාම අවාසනාවන්ත කණ්ඩායමක් බවට පත් වී තිබෙනවා සුපිරි 12 වටේ කියන්නේ මේ පළවෙනි වටේ වගේ නෙමෙයි මෙවර සිටින සියලුම කණ්ඩායම් ඉතාම තරඟකාරී කණ්ඩායම් බව පෙනී යනවා මොකද පකිස්තාන කණ්ඩායම පරාජයට පත් කළා සිම්බාබ්වේ කණ්ඩායම ඒ වගේම අයර්ලන්ත කණ්ඩායම එංගලන්තය පරාජයට පත් කරා එහෙම ගත්තහම මේ සියලුම කණ්ඩායම් ඉතාම තරඟකාරී කණ්ඩායම් එක් කණ්ඩායමක්වත් නැහැ නිකන් ලේසියට ගන්නට පුළුවන් ඉතින් මේ තරඟ පැවැත්වුණා නම් මේ ලෝක කුසලානය මීට වඩා ඉතාම තරඟකාරී එකක් බවට පත්වනවා විතරක් නෙමෙයි ලෝකයේ තවත් ජනප්‍රිය වන ලෝක කුසලානයක් බවට පත්වනවා නමුත් අවාසනාවට දැන් සුපර් 12 වටේ තරඟ හතරක්ම වැස්සීම සේදී ගොස් අවසන් එනම් මේ තරඟාවලි සංවිධායකයන්ට ක්‍රීඩකයන්ට ඒ වගේම ක්‍රීඩා ලෝලීන්ට ඉතාම නරක ප්‍රවෘත්තියක් වීම අනිවාර්යයි කොහොම වුණත් තරඟ පවත්වන්නේ නැතිවම එංගලන්තය නැවත ප්‍රසාද ලකුණු පූර්වයේ අංක දෙක බවට පත්වනවා ඒ ප්‍රසාද ලකුණු තුනක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්ත තරඟය වැස්සෙන් සේදී යාමෙන් එක ලකුණ බැගින් බෙදී ගියා ඔවුන්ගේ ලකුණු වේගය අනුව ඔවුන් දෙවනි ස්ථානයට පැමිණෙනවා අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තාන අතර තරඟයත් වැස්සෙන් සේදී ගියා ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට එක් ලකුණ බැගින් ලැබෙනවා ඒ අනුව අයර්ලන්තයේ ලකුණු වේගය අනුව තුන්වන ස්ථානයට පැමිණෙනවා ඕස්ට්‍රේලියාව හතරවන ස්ථානයට පැමිණෙනවා ඔවුන්ගේ ලකුණු වේගය අනුව කොහොමනත් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය පැවැත්වීමට නියමිතයි 29 වන සෙනසුරාදා මෙම තරඟය පවත්වන්නේ නැතුව වැස්සෙන් සේදී ගියොත් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම අංක දෙකට පැමිණෙනවා තරඟයක් ක්‍රීඩා කරන්නේම නැතුව නමුත් තරඟයේ ක්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරොත් අංක එක බවට පත්වනවා මේ කාණ්ඩේ ඒත් නවසීලන්ත කණ්ඩායම මේ තරඟයේ ජයග්‍රහණය කරොත් ඔවුන් සුපුරුදු පරිදි අංක එකේම සිටිනවා ඔවුන්ව නැවත ඇල්ලීමට ටිකක් අපහසු වේවි එහෙම වුණොත් මොකද ඔවුන්ට අමතර ප්‍රසාද ලකුණකුත් ලැබී තිබෙනවා කොහොමනම් නවසීලන්තය සහ ශ්‍රී ලංකාව හැර අනිත් සියලුම කණ්ඩායම් තරඟ තුන බැගින් දැන් ක්‍රීඩා කර අවසන් නැත්තම් වැස්සෙන් සේදී ගොස් අවසන් ඒ නිසා ඔවුන්ට තිබෙන්නේ තරඟ දෙකක් පමණයි ඉතිරිව ඒ තරඟ දෙක ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරොත් ප්‍රසාද ලකුණු හතරක් මේ කණ්ඩායම් වලට ලැබීමට නියමිතයි. ඉතින් අපි බලමු එංගලන්ත කණ්ඩායමට තව මොනවාද තිබෙන තරඟ කියන එක. ඒ ඔවුන්ට තිබෙන්නේ ප්‍රබල තරඟ දෙකක්. ඒ තමයි නොවැම්බර් 1 වෙනිදා නවසීලන්තය සමග නොවැම්බර් 5 වෙනිදා ශ්‍රී ලංකාව සමග. ඉතින් මේ තරඟ දෙකම ජයග්‍රහණය කළොත් එංගලන්ත කණ්ඩායමට වැඩි අවස්ථාවක් තිබේවි අවසන් පූර්ව තරඟවලට පැමිණීමට ඊළඟට අපි බලමු නවසීලන්ත කණ්ඩායමට තිබෙනවා ශ්‍රී ලංකා තරඟය ඉන් අනතුරු එංගලන්ත තරඟය ඒ වගේම හතරවෙනිදා අයර්ලන්ත තරඟය ඉතින් නවසීලන්තයට තීරණාත්මකයි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ දෙක අයර්ලන්ත තරඟය ඉතින් අපට හිතන්නට පුළුවන් ප්‍රබල කණ්ඩායම නවසීලන්තය නිසා දැනට කියන්නට පුළුවන් ඔවුන් සමහරක් විට ජයග්‍රහණය කරන්නටත් අවස්ථාව තිබෙන බව හැබැයි ඊළඟට ඕස්ට්‍රේලියාවට තිබෙන්නේ ඔවුන්ගේ මට්ටමින් ගත්තොත් ජයග්‍රහණය කළ හැකි තරඟ දෙකක් අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තාන අතර තරඟ දෙක ඉතින් මේ තරඟ දෙකම ජයග්‍රහණය කරනවා කියන එක අපි අනුමාන කළොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ප්‍රසාද ලකුණු හතක් බවට පත්වනු ඇති ඉතින් ඇෆ්ගනිස්තානයට ප්‍රබල තරඟ දෙකක් තිබෙන්නේ එකක් ශ්‍රී ලංකාව සමග අනෙක ඕස්ට්‍රේලියාව සමග ඉතින් අයර්ලන්තයට ප්‍රබල තරඟ දෙකක් තිබෙන්නේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත තරඟ දෙක ඉතින් ඕස්ට්‍රේලියාවට තිබෙන ඉතිරි තරඟ දෙක ඔවුන්ගේ මට්ටමේ හැටියට ගත්තහම ජයග්‍රහණය කළ හැකි කියලා අපිට අනුමාන කරන්නට පුළුවන්. එහෙම වුණොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හතක් බවට පත්වේවි. එංගලන්තයට නම් තිබෙන්නේ ප්‍රබල තරඟ දෙකක්. එම නිසා ඔවුන්ගේ තත්ත්වය කියන්නට
ටිකක් අමාරුයි. නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා තරගයත් අයර්ලන්ත තරගයත් ජයග්‍රහණය කළහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවත් 7ක් බවට පත්වෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම දිහා බලපුවම ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරඟ 3ක් තිබෙනවා. ඒ තරඟ 3ම ජයග්‍රහණය කරොත් ප්‍රසාද ලකුණු 8යි. හැබැයි තරඟ 2ක් පමණ ජයග්‍රහණය කරොත් ප්‍රසාද ලකුණු 6යි. එහෙම වුණොත් පොඩි අවාසි සහගත තත්වයක් තිබෙන බව මෙතන පෙනී යනවා. මොකද ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරි තරඟ 2 ජයග්‍රහණය කරොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 7ක් ලැබෙනවා. නවසීලන්ත කණ්ඩායම ඉදිරි තරඟ 2 ජයග්‍රහණය කළොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 7ක් ලැබෙනවා. ඉතින් ඒ අනුව ගත්තහම පොඩි අවුලක් තිබෙන බව නම් පෙනී යනවා. මොකද එංගලන්තය ශ්‍රී ලංකාව හමු වීමට නියමිතයි. එය විසඳා ගැනීමට පුළුවන් එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට. නමුත් විසඳීමට බැරි කණ්ඩායම් 2 තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසඳන්නට බැහැ. ඔවුන් ඉදිරි තරඟ 2 ජයග්‍රහණය කරොත් ප්‍රසාද ලකුණු 7ක් වීම අපි කාටවත් වළක්වන්නට බැහැ. මොකද එය ජයග්‍රහණය කරයි කියලා අපිට හිතන්නටත් පුළුවන්. ඒ වගේම නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කළත් එංගලන්ත තරඟය සහ අයර්ලන්ත තරඟය ජයග්‍රහණය කළොත් නම් ශ්‍රී ලංකාවට පොඩ්ඩක් වැඩේ අවුල් වෙනවා. මොකද ඔවුනුත් ප්‍රසාද ලකුණු 7ක් බවට පත්වෙනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථානය ආරක්ෂා කරගන්නවා නම් ඉදිරි තරඟ 3ම ජයග්‍රහණය කළ යුතුයි. සැකයක් නැතුව අවසන් පූර්ව තරඟවලට යාමට. හැබැයි ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 2ක් පමණක් නම් ජයග්‍රහණය කරන්නේ අපිට තරමක් බලා සිටීමට සිද්ධ වෙනවා. මේ නවසීලන්ත කණ්ඩායම එංගලන්තය සමග ක්‍රීඩා කිරීමට නියමිතයි පළවෙනිදා. මේ තරඟය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළහොත් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරන්නට ඕනි අවසන් පූර්ව තරඟයට යාමට. ඉතින් එය තීරණාත්මකයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් අතකින් තව තරඟ දෙකක් තිබෙනවා. ඒ තරඟ දෙක ඔවුන්ට ජයග්‍රහණය කළ හැකි තරඟ දෙකක් විදිහට අපට නම් කරන්නට පුළුවන්. ඒ අනුව ගත්තාම ඕස්ට්‍රේලියාව මේ තරඟාවලියෙන් විසිවේවි කියා අපි සිතුවත් ඔවුන් ඔවුන්ගේ ස්ථානයේ දැනට රැකගෙන තිබෙන ආකාරයක් තමයි පෙනී යන්නේ මේ වර්ෂාවත් සමග. ඉතින් සමීකරණ ගොඩක් ටිකක් පැටලෙවිලි සහගතයි. මේ සිද්ධිය කොහොම වුණත් මට නම් පෙනී යන විදිහට අනතුර තිබෙන්නේ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරඟ 3ම ජයග්‍රහණය කරොත් නම් ඇත්තෙම කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් අංක 1 බවට පත් වී අවසන් පූර්ව තරඟයට යන්න පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට. නමුත් මෙතනින් මේ තරඟ 3ෙන් එක් තරඟයක් පරාජයට පත් වුණොත් එංගලන්තය සහ නවසීලන්තය අතර තරඟයේ තීරණාත්මකයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම අනිවාර්යයෙන්ම පරාජයට පත් කළ යුතුයි. ඉතින් මට පෙනෙන ගණන් හැදීමේදී මේ වගේ සමීකරණයක් තමයි මට පෙනෙන්නේ. මට මොකක් හරි මගහැරී තිබෙනවා නම් ඔබට කමෙන්ට් කරන්නට පුළුවන්. වෙනත් ක්‍රමයකින් ශ්‍රී ලංකාවට ආරක්ෂා වෙලා අවසන් පූර්ව තරඟයට යන්නට පුළුවන් කොහොමද කියන කාරණය හදාගන්නට. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.